දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මීටර් 1320ක් විතර දිග කොටස් තුනක කොටසක් මීටර් එකහමාරක් විතර කැපෙන විදිහට සිංහරාජ වනාන්තරයේ අසලින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගයක් තනනවා කියන තැනින් තමයි මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ආවේ ඊට පස්සේ ආනවිලුන්දාව කඩුලාන් රක්ෂිතය විනාශ කිරීම වනාත විල්ලුව රක්ෂිතය ගිනි තැබීම එනසාල් වගාව සඳහා නකල්ස් වනාන්තරයේ කොටසක් ගිනි තැබීම රත්මලේ රක්ෂිතය අක්කර 105ක් ආණ්ඩියාහින්න රක්ෂිතය අක්කර 30ක් උඩවලව රක්ෂිතය අක්කර 40ක් අනුරාධපුරයේ ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණය කරනවා කියලා මහා පරිමාණව ඒකේ අවුරුදු 100 ගණන් පැවතුණු ගස් කපා දැම්මින් තිබුණා වනාත විල්ලුව රක්ෂිතයේ අක්කර 100ක පමණ කොටසක් විනාශ වුණා ඇතාබැඳි වැව ආණ්ඩියාහින්න රක්ෂිතයේ අක්කර 30ක් විල්මුල්ල රක්ෂිතයේ අක්කර 30ක් ඊට අමතරව නකල්ස් රන්දෙනිගල මොරවැව කිරින්ද ඒ වගේ රක්ෂිත විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තියෙනවා ඊයේ හෝ පෙරේද වෙද්දී අපි දැක්කා පත්‍රවල ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා මේ ආසන්න මාස කහමාරක විතර කාලය ඇතුලේ يعني ආණ්ඩුව නැතිවරණයෙන් පසුව බලයට පත් වූ දින සිට ගෙවුණු කෙටි කාලය ඇතුලේ මාස දෙකකට ආසන්න මාස දෙකකට අඩු කාලය ඇතුලේ දවසකට වනාන්තර අක්කර 3ක් බැගින් කපා දමමින් තියෙනවා කියලා. වේගය දවසකට අක්කර 3ක් ගානේ කපා දමමින් තියෙනවා කියලා දැන් මේ නැතිවරණයෙන් පසුව බලය ලබා ගැනීමත් සමග උමතුවෙන් වගේ වියරුවෙන් වගේ පිස්සෝ වගේ කැලෑ කපන්න පටන් අරන් තියෙනවා. ඒ සියල්ලට සම්බන්ධයි ආණ්ඩුවේ දේශපාලඥයෝ. උට දේශපාලඥයෝ ප්‍රාදේශීය මට්ටමින් කැලෑ කපමින් ඉන්නවා. ජනාධිපතිවරයා සිංහරාජ රක්ෂිතය කපා දැමීම සඳහා දින 90 මේක කපලා පාර හදලා ඉවර කරන්න කියලා නියෝග නිකුත් කරද්දී අපි ඕක කිව්වා ගුරා හිටගෙන කරන දේ ගෝලයා දුව දුව කරනවා කියලා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ගුරා ගිහිල්ලා සිංහරාජ රක්ෂිතය කපන්න කියලා නියෝග නිකුත් කරලා ආවට පස්සේ අර මේ පරිසරවේදීන් නිසා සංවර්ධනය කරන්න බෑ කියලා තමන්ගේ දේශපාලන හෙංචයි එක්ලව්ව කියවගෙන ඒකට hina වෙලා අනුමත කරලා ආවට පස්සේ දැන් ගෝලියෝ දුව දුව හැමතැනම මේක කරනවා සහ මේවට අදාළ කිසිදු පීවරක් ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් විදියට ආනවිලුන්දාවේ කඩුලාන් රක්ෂිතය විනාශ කරේ නිශ්චිතවම අර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සොහොයුරෙක් සනත් නිශාන්තගේ සොහොයුරා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. එතකොට ඔහු සම්බන්ධ කිසිදු පීවරක් මේ වෙනකල් අරගෙන නැහැ. ඔහු සම්බන්ධ පීවරක් කරන්නේ නැහැ. වනාත විල්ලුව රක්ෂිතයට අදාළව අපි දැක්කා සීබි රත්නායක අමාත්‍යවරයා ගිහිල්ලා කියනවා එතන නැවත කැලේ වවනවා. ඒක කොළපාට කරනවා කියලා. දැන් මෙතන ප්‍රශ්නේ මේක කොළපාටට තියෙනවද නිල් පාටට තියෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දුඹුරු පාටට තියෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කාලයන්තරයක් තිස්සේ තිබුණු ඉතාම වටිනා වනාන්තරයක් විනාශ කරලා ඊට පස්සේ ඒක දැන් ඒකේ ආයේ පැලවවනවා කිව්වොත් දැන් ඕක ජනාධිපතිවරයාත් ඕකම කරා. ජනාධිපතිවරයා සිංහරාජ රක්ෂිතය කපන්න කියලා ගිහිල්ලා ලංකාගම පැලබෙදු. දැන් මේගොල්ලන්ගේ ආදර්ශ පාටේ බවට පත් වෙලා තියෙන්නේ කැලයක් කපමු පැලයක් හිටවමු. කැලයක් කපමු පැලයක් හිටවමු කියලා තමයි ආදර්ශ පාටේ වෙලා තියෙන්නේ. දැන් මේ පාරවල් ලයිනේ මල්ගස් හිටවණේම කතා කරනවා පරිසරය කියලා. අපිට මතකයි පහුගිය කාලේ පරිසරය ආරක්ෂා කරන්න කිව්කේ මේ පෝස්ටර් රැළවුවම තමයි පරිසරය විනාශ වෙන්නේ. ඒ නිසා පෝස්ටර් රැළවෙන එක නවත්තන්න ඕන කියලා තාප පාට කරන්න ආපු අය තමයි දැන් මේ වනාන්තර මහා පරිමාණව විනාශ කරමින් තියෙන්නේ. දැන් ඒ අතර අපිට වාර්තා වුණා අලුතෙන් හන්තානේ දුනුමඩලාව රක්ෂිතේ රෑට ලොකු සද්ද එනවා කියලා බලනකොට රෑ දේශපාලන ආධාරකරුවෝ ගිහිල්ලා ගස් කපන්න පටන් ගන්න තියෙනවා මුළු රටේම දැවැන්ත විනාශයක් කරමින් යනවා. Breaking.lk